මචං කුකුලෝ ඇබිසා මම ඔබට මේ අවවාද දෙන්නේ ඔබට තියෙන ආදරේට මොකද්ද මං හම්බ කරන සල්ලි මෙහෙම යාළුවොත් එක්ක කාබාසිනිය කරන්නේ නැතුව ජීවිතේ පොඩි පිළිවෙලක් කරගන්න බලහම් මිනියෝ හරියන්නේ නැහැ බං ඔය ඉතින් මගේ ජීවිතේ මල්සරා නිකම්වත් කල්ප කාලාන්තරයකින් නිකන් හරි යන ගමන්වත් හැරිලවත් බලන්නේ නැති වුණාට බං දිනමුරා නම් දවස ගානේ ඇවිල්ලා ෂෝක් පොඩට කිරිඟරි එකින් එක දීලා යනවා බං අනේ අම්මේ මේ කුකුලෝ මොකක් හරි වහන්තරාවක් කරගහ ගන්න බලන්න යකෝ මේ මෙන්න මේ ත්‍රිවිල් එකට නැගහම බෝ ගෙදෙට්ට දාන්න මගුල් කතා කරනවා මීර වාහනේ එලවන්න පුළුවන්ද බං දඩේ 25000යි ඈ මේ තියන්නේ බං ඒ 25000 වෙනම සාක්කුවේ දාගෙන නැග මේ පොඩක් ඉඳන් සින්දුවක් දානකල් අප්පච්චියේ කානුවකට ඇදිය නේද? දැන් කොහොමද ගියන් මේක කොටට ගන්නෙ? පොඩ්ඩක් ඉඳහන්කෝ. අර ඉන්නේ හරකෙක් එක්ක මාමෙක් සුදු මාමා. සුදු මාමා. ඔව්. ඔය හරකට කියලා මගේ වීල් එක පාරට ඇදලා දෙන්න දඩේ ගෙවන්න තියෙන 25000 මම මාමට දෙන්නම් හොඳේ. හරි හරි පොඩ්ඩක් ඉඳහම් පුතේ මේ හරකගේ ගඹේ වීල් එකකට ගහනකන් චූට්ටක් ඉඳන්. හරි හරි මං ඇදලා දෙන්නම් හරි. अदहं गिरिपुसा हाँ वैरादहं पुल्लियो मत अदहं अरे अरे याम तंफीने का पार चावा मैं मामी मामी आई मामी खाली मैं पुल्लिया टा वैरादी नाम के लादिन ना किमी मैं काय पुते मुझे अस्पेन ने अरे खाली मांग आदि थार कांगे नाम के लादिन ना किमी ना तंग मुझे किया तो तानिये में का आदिन ना बंग මචං කුකුලෝ දැන් නම් මෝටර් බයිසිකලේ සිග්සැග් මහන වශිමවා ගිහින් අපි දැන් යන්නේ ලයිට් කණුවයි ටෙලිෆෝන් කණුවයි ලයිට් කණුවයි ටෙලිෆෝන් කණුවයි වගේ නේවා කොහොමද ඉස්සරහන්නේ පොලිසියෙන් ඉන්න පුළුවන් හරිද හරි නිර්පරාධ අහිංසක අපි වැරද්දක් නොකර ඇයි නිකන් දඩ කන්නේ අපි වැරද්දක් නොකර කියලාද මං ඒ කිව්වේ මම පැහැර ගිහිල්ලා හන්දිය පොලිසියෙන් ඉන්නවනම් මං ඔබට කෝල් එකක් දෙන්නම් හරිද හරි දැන් අයින් කරලා නැත්තනේ ආ අය හොක්දා අයියෝ ආනුවටම අයින් වුණානේ නැගිටාංගෝ නැගිටලා පොඩ බයික් එක උස්සලා පාරට අරන් දියන් එමෙසරේ අයියෝ යා බට වැඩි නේද මේ ඔහොමම බයිසිකලේ තල්ලු කරගෙන හැමීට වරෙන් මම කෝල් කරන්නම් හරිද හරි හරි එන්නම් අම්බෝ කොන්ද අපේ ඈ පුටා හොඳ වෙලාවට පයින් ආවේ රාලා විලක් තුන් දෙනයි යකුයි එක්කිනාද කොහෙද මට තුන් දෙනා වගේ පේන්නේ ඉතින් යන්න උත්සාහ කරන්න ඕනේ වන්ද ඒ උන්නේ පයින් යන්න අමාරුයි වගේ නේද නෑ නෑ අමාරු නෑ මගේ හැමදාම මේව තමයි යන්නේ ඈ යකෝ මං හිතුවේ ඩිසේබල් කියලා ඔකේ මේ බීලා නේද නෑ නෑ මං සිරිපාල ආයි දරන්න ඔතනේ අප්පා අද පඩි දවසක්ද යකෝ බෙබ්බෝ පාර පුරා ඒ මෙහෙන බයිසිකලේ ඔය තල්ලු කරගෙන එක මෙහෙනවා ඒ මේ ස්ටාර්ට් වෙන්නේ ස්ටාර්ට් වෙන්නේ ඇත්තද බීලා නේද අනේ නේද ඕ ඩ්‍රයිවිං ලයිසන්ස් ඉන්ෂුරන්ස් තියනද ඔකේ හුටා ඒ දේ බාරකේ දාලා විලනේ Sir, excuse me. What is it? Sir, I'm not sure if I'm going to do it. Sir, I'm going to do a game. Sir, I'm going to do a Gujarati Bhasha. I'm going to do it. Sir, I'm going to do it. Bye, sir. Bhasha parivartake kinnawa. Thanking කියන දේ අහගෙන ප්‍රශ්න තියනවා නම් මිනිහාගේ අහගන්න යනවා හා සර් භාෂා පරිවර්තකෙක් ඉන්නවනම් ඉතින් අවුලක් නෑ නේද සර් ये फुकार गुआनियान है, फाटे हो गए हैं। ये क्या निमेती है ना फुकार गुआनियान फाटे हुआ क्या तुम्हें वही क्यों हुए? ये फुकारियाना है, भजने करने वाले कि बाएंगी नहीं करूँगी। ये क्या निमे फुकार गुआनियाना फाटे में न कुछ है, और डक्कत बाए में न देखने क्या तुम्हें वही क्यों हुए? आ एक देगी हुए हरियाली। ये फुकारियाना अच्छा सिंपल भजना करना वाले ही, एक बटन की पुश हो गई, आहस गगन की विदुल है चले जाएंगे। ये मुकद्दर सर एक भी है ना मान्य नहीं 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 क्या ने मैं फुकार याने पढ़ने का हर सिंपल लो मैं एक बटन का कोबा पुगमंग आहसे विदुल है अन्ना पुलवान लो एक तमाय की हुए मैं सर ओ मुकद्दर मैं एक बटन का कोबा पुगमंग आहसे तो गया थे आई भी मटे एक बटन का की बुआ मटे एक बटन का आ कोड़ा किन्ना हाल बलंदम साहब ऐसा फुकार यान है बटन की गगन है चले जाएंगे समझ गई ये फुकार है पुलो तलेंगे आएंगे कैसा हो तू पागल हो बे पुलो तले की आ गई विश्वास मत करो बटन यूज नहीं करूँगा अमेरिकन या फोर्सेस से तुम्हारा फुकार याना है पुलो तले की आ गई है समझ गया एक हुए बम मैं बलाटा पीसुदा उड़ते याने बोत्तंगे बुआटे बीमटे इन्ने बोत्तंगो बन्नो ने याने बीमटे बस्से ने का अमेरिकन फोर्सेस बलागनी के लाता मैं एक हुए या कोई तो कोटे वेटी दिया लाते बीमटे बस्सन ने हाले झूठी वेटी के मावे के तेरा के इंतगानी हाले किसे बंदा सर मैं कहोंदरा तेरुंगा नवा मकते पुलिस सुनाम ओईट वडिये प्रतिभावाक मूने दिया गන්න ඕනේ තේරුණාද බලන්න ඔහෙ නිකන් ණය මැරිච්ච අහිගුණ්ඩකේ වගේ ඔහම මූණ හදා යනකොට සිවිල් ජනතාව උන ගණන් ගන්නෑ නේ අයිසේ තේරෙන්නේ නැද්ද ඒ සාජන් වාත්තේ මේ මමත් ඔය වගේ පොල් ටොම්බර අවුලක් වවන්නේ යෝ හොරුන්ට දැක්කම් බඩ රිදෙන සයිස් එකට මොකක් ඇව්වත් වැඩක් නෑ නේ PC නාරිගම ඔහෙ ඇවිදිනකොට පස්සනට වෙනවනේ පොඩ ගරු ගැඹීරව ඇවිදිනවකො පොළොවට පොඩ්ඩක් බර දීලා හැම ඔහෙ ඇවිදින්න නිකන් සපත්තු කෙවනවා වගේ බයට न्याय से अभी मंदे सर अभी हमारा जैसे वे रास्ता वा कोरपांग की वो हिंदा आवे मिसर माना आशा वे निवेश नहीं आवे हों इतने मनुष्य और राज्य रास्ता वा कोने मनांग वो एक राज्य नटुंगर ना है मेरे अन्नती बने आगे एक पुलिस ये रनु बेदी अम्मा का साजन महात्या मंग एक रात किया हों हरी ये ने बेरे कद හොරු උඹව දැක්කහම බය හිතෙන්න ඕනේ තේරුණාද? හොරු දැක්කහම උඹ බය වෙන්න එපා බං. වෙවුලන්න ඕනේ හොරු. උඹ නෙමෙයි තේරුණාද? මේ සාජන් මහත්තයා. දැන් ওই සාජන් මහත්තයා කිව්ව ටික මම මේ දැන් ඉදරි හිතට ගත්තා හොඳේ. අහුවෙච්ච දෙන් කොරෙක් අතපය කරන බෝචි කරන්න වගේ. වැඩේ කියන්නේ මට තාම හොරු අඳුරගන්න බෑනේ සාජන් මහත්තයා. අන්න ඒකනේ කේස් එක වුන්. අන්න පොඩ්ඩක් ඉඳන් අන්න ඉන්නවා හොරෙක්. අර ඉන්නේ. කොයිද? උඹ කොහෙද දුවන්නේ? යකෝ උඹ පොලිස් බං ඌ හොරා. උනේ නේ සර්. අර අඹ ගහයට ඉන්න එකෙක් පේනවද උඹට? හරි ගිහිල්ලා දරුණු පොලිස් ස්වරූපයක් ආරූඪ කරගෙන ප්‍රශ්න කරා ඌගේ. බලයන්. හරි සර් හරි දෙන්නන් දොම්බෙන් යන්න දෝකට. හරි. එයි මේ උඹ හොරෙන් අඹ කඩනවා නේද? එයි අනේ නෑ සර්. මම අඹ කඩන්නේ. මේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න එපා හොඳේ. අනේ නෑ සර්. मामा बगैडू नहीं, बदाना गानिंग, नीति हस्ते दिखाए होंडे, हैं? अरे सर ये ना कोई आता दिख गला, अरे आप बटेगा खाना लगे ना सर, मामे में आता दिख रहा तो बेहिती, हाँ? ओए बलांग को, हैं? मी से उड़ाने, चूल ले उड़ाने, मुझे दिया कोमी का तिब्बे, उन्होंने तो मचांग बोयो होया नहीं, आ, नहीं मचांग में, माता आमत के वे ने ले जाती बड़े Oh, I think. मांगे कर बेद गाता। Oh, मैं बेद थी बोते न माता का नया बंग। ये बता। Oh बंग। मैं मचांग। हाँ। उल्लूआन नंग बता ले दाती ने वाकी ने का तब तक कर रहा हूँ को। इतना बोटा बेद तो नहीं बने नहीं। हाँ? Oh नहीं बंग। मैं ये करने में बोया कोई तो बंग यानी। Ah, मात मैं मचांग बेद थी का करने नो बंग। डायबिटिक। Oh डायबिटिक। बटे सीनी तो बंग। Oh मचांग फैमिली दुख फैनी रहा ही है ला। इन्हें नो को भी सातुटिम पार गाता। यंगी दिन डायबिटिक मनोरंजन मानसिक आतंतिया तीन कोड़ा सीने ना बंग है सातों टिंगिन ना कोड़ा सीने ना तीवे ना वां है मैं बिलावे मैं सातों टिंगिन ना बलांगे हिंदा होंडे मचामी अपने रते सिद्ध विने दीवाल वाले हैती है तो एक तब पर एक सातों टिंग हिती है एक दिखिया ट्राई करा हम बंग ट्राई करा Hari-hari-hari. Ni macam kukun ni. Oh, macam kau demi. Muka depan nambu be? Ya, kok bisa-bisa. Alah, bisa. Amat tak kena abang. Ni macam ni. Eh? Ina pettakin yanna kiyala. Annarena nangige mom patan gannada. Kiyanne bene satutak lebunut. Ah, balango. Me abai parisemen onde. Hari-hari umba hitanko. Nangi. Hoda. Oy mama durnoda. Ah, matatte kala uroi wage. මේවයිද මේ පත්තරවල කව පේජ් වල නම් ඉතින් මං කීපයකම හිටියා අර උන්මාද තුරුණසිත පත්තරේ මුල් පිටුව හිටිය මමනේ මේ නේනේ පත්තරවල නෙමෙයි හැබැයි නම් මම ටෙලිඩ්‍රාමාස් වල නන්නේ ඉන්නේ ෆිල්ම්ස් වල විතරයි ඔව් අර එන්න රෝහණ බත් කන්න කියන ෆිල්ම් එකේ රෝහණ කන බත් එක ගේන්නේ මම ඔව් නේනේ ෆිල්ම්ස් වල නෙමෙයි ආ හරිනේ දැන් මතක් වුණා ඔයා නේද හැමදාම අපේ ගෙදර CCTV කැමරාවට විරිත්තල යන්නේ වතුරා හරියට හරිනේ ඔය හිරිවට්ටන්නේ හක්කෙම දතක් ගලවන්නද කොහෙද අනේ පැටියෝ එන්නකො වස්තු අයි මොකක්ද අනේ ඔය කරන්නේ ඔයාගේ අත දෙන්න අත හරි සිනිඳුයි හලෝ හරියට හරිනේ යකෝ නෝට් එකේ වැලි කඩ දහයක් වගේ තියෙන මගේ අත සිනිඳුයි කියන්නේ නම් 25000 පණී වගේ ඔයා මට කොච්චර ආදරෙයිද ඔයා මට කොච්චර ආදරෙයිද ආදරේ නේද ඔයාගේ ඔළුවේ ඉන්න උකුණ ගානට මම ආදරේ එච්චර ආදරේ ඔව් උකුණ නාසකයක් දාගන්නකෝ ආදරේ නෙමෙයි උකුණ දෝරේ ගලා යනවා අනේ මේ ඉන්නවා අම්මේ ඒ පුතේ අම්මා මට පට්ට බොරුවක් නේ කිව්වේ මොකද්ද පුතේ මං ඔයාට කිව්ව බොරුව අම්මා කිව්වේ මං කසාද බඳින්න ඉන්න කෙල්ල සුරංගනාවියක් වගේ යගියාලා ඉතින් මේක තමයිනේ පුතේ එයා පුංචි සුරංගනාවියක් වගේනේ අර නිකන් ඉන්නම බොරු කියන්න නැතුව මං එයාව බල්කඩිය විසිකලාම ඒකේ පියාඹුවේ නෑනේ ඕ මලං කුහුලෝ ඇත්තටම උඹෝ එන කාලෙකින් සෙට් එක ලොකු දෙයක් හොනේ උඹට කියන්නේ මම මගේ පරණ අතීතේ වලලාලා තිබ්බේ කොහෙද බං දන්නේ තින්දනේ මම මේ උඹත් එක්ක ආරහාර ඒවා ගොඩ දාන්න බැලුවේ මේ උඹට මතකද අපි හොරෙන් පොල් කැඩුවා ඔව් උඹ කැඩුවා මම ලෙලි ගැහුවානේ කුකුල් හොරකම් කළේ ඔව් මේක නෙමෙයි මේ උඹේ ළමයි මමයි එහෙම මොනවදවත් දැන් කරන්නේ මේ උන් ඉගෙනගෙන ඉවරද කතාද බඳලාද මේ උටාල හතර දිනාගෙන් එකෙක්වත් ආව කසාද බැඳේ නෑ බං වාසනාවන්ත කොල්ලෝ ලොකු පුතා BSc එක කළා දෙවෙනි පුතා PhD එක කළා තුන්වෙනි පුතා MA එක කළා මාරුනේ හතරවෙනි පුතා නම් ඉගෙන ගත්තේම නෑ උ පටපල් හොරෙක් වුණා බං අම්මපා හොරෙක්ව මොකටද මචං ගෙදර තියන් ඉන්නේ පන්නලා ඌව හොඳ තීටි ඌලේවෝ ඇයි ඌ තමයි බං කීයක් හරි හම්බ කරන් ගෙදරට දෙන්නේ අනික කෙනෙක්ටවත් රස්සාවක් නැහැ ඉගෙන ගත්තේ ඌ නිලි මේ මචං මේ මං කියන්නේ වෙලී ඌ ගමම්ම ඌ මම අපේ ගෙදරට ගිහිල්ලා මොනවද කාලයන් බෑ කියන්නේ බහුලී අනේ බෑ බෑ කිව්වනේ දැන් බඩ පිරෙන්නේ බිව්වනේ බං එහෙම කියන්නේ එම කියන්න එපා මචං අපේ පවුලේ රහට වෙන හොඳ ඇති ආයි කෑමකට අත ගෑවුණත් ඇටි යාගේ මේ යක් කියන දෙයක් කාර්යමංකු අයි මේ යා වරි පොඩ්ඩ මේ පොඩේ ඉතින් ඉතින් මම පොඩි කෝල්යක් දෙන්න ඕනේ පවුල් පොඩේ දැන් හරි හෙලෝ මැනික මමයි මගේ යාළුවෙකුයි දැන් ගෙදර ඉනවා හොඳේ මේ අපිට ඒ තරම් බඩගින්නෙකුත් නෑ මේ මොකක් හරි වෙනස් කෑමක් අදලා තියන්නකෝ ඕකේ see you bye හේවි බලන්නේ කහන් බලන් කොහොම කෑමේ මේ බත් තියෙනවා වෙනසක් ඕනේ කිව්වේ ඉඳලා කොහෙද අපේ පවුල කුරක්කන් තලපත් හදලා දිනවා පට්ට වෙනසකට වගේ කුරක්කන් තලප පොඩක් කමෝනේ ආ ඊට මේ මිරිස් පොඩි ටිකක් දාගන්නිකවා අනාගෙන කහන් රායි නේවා රායි මොනවද අනේ ඔය කන්නේ උරාන් තලප ඔය වටලප්ප මම Mauricio! Ani, punta rasfraga punete! Hapuna? Malu hotakte kakanakote teru nao. Rahai neva. Ehi! Ukaddani kutterana la kata kalada. Kanne hennedde? Una, una. Itin genne kema kanne. Aha, kammu itin. Ukaddani kema kanne kivu gama moona beri wenne. Monada aduwe? Goda prahadeval hadanne beri una itin. Uyanna hadana kotumani mata kalantiyak gelluwe. Kalantiy allala itin wedi welawak hitiyet naha ne. Itin hondai ne. ඔව් හොඳයි ඉතින් අදත් සම්බෝලයි පානුයි පරිප්පුයි නේද? ඔව් අනේ මම කිව්වේ ඉතින් ගොඩාක් හදන්න බැරි වුණා කියලා. ඒක නෙමෙයි. ඇත්තටම මට කලන්තය දුන වෙලාවේ ඔයාට මොකද හිතුනේ? මට හිතුනේම ඔයාට නැගිට ගන්න බැරි වෙලා අදවත් හන්දිය කඩෙන් රහට කොත්තුවක් කන්න පුළුවන් වෙයි කියලා. මොකද කිව්වේ මූසල කතාව? බුදු අම්මෝ! ඔයාගේ මහත්තයාට මේ අනතුරුනේ කොහමද? තාම සීය නෑනේ නේ? තාම සීය නෑ සාජන් මහත්තයා. අනතුරුනේ මේ පාන් කන්න ගිහිල්ලා. ඈ? ඔව්. පාන් කන්න ගියේ මෙච්චර දරුණු අනතුර? ඔව් සාජන් මහත්තයා පාන් කෑල්ල කිස්මුල්ල ගිහින් කහින්න ගිහින් සම්බෝල පිඟාන ඔළුවේ වැදිලා. මේ දැන් මේ අනතුරු උනාට පස්සේ ඔයා මොකද කළේ? මම එයාට ගොඩක් ආදරේ සාජන් මහත්තයා. ඈ? අපි දෙන්නේ ඉතින් මට පාන් කන්න තිබ්බ සම්බෝල ටික බිම වැටුණු හින්දා කඩෙන් නූඩ්ල්ස් එකක් ගෙනල්ලා හදන් කෑවා. කාලා ඉවර වෙලා තමයි පොලිසියට කෝල් කළේ. වාසනාවක් මෙහෙමක් ගෑනු. අන්න කෑම කුස්සිය තියෙනවා. බෙදන් කණ එකයි ඇත්තේ. අයියෝ. යකෝ පුදුමාතරයක් නේ තියෙන්නේ. මොන වේ කන්න තියන්නේ ඕන්? පානුයි පරිප්පුයි. ආ ආසේ ඉතන කෑම වේලකෝ. මොකද ඔයා දැන් එන්නම නිකන් රුයිතට වගේ පවුල් කන්න උත්සාහ කරන්නේ. හරියන්නකෝ. මේ අපිට සලකන විදිහට තමයි අපිත් සලකන්නේ. ඇයි අපි සලකන්නේ? විදිපස්සෙනදට පඩිය ගෙනත් දීලා අතට බෑ. අනේ මහ ලොකු පඩිය. ඇයි? බාරකට දීලා ඉතුරු ටිකනේ මට ගෙනත් දෙන්නේ. ඒ මේ රටේ තියෙන දේශපාලන ප්‍රශ්න සිවිල් පුරවැසියෙක් විදිහට මට දරාගෙන ඉන්න අමාරුයි ඉඳනේ. අප්පා. ඊයරෙන්න වෙන අවුලක් තියෙනයි මගේ. ඇයි නැත්තේ? මොකද මතකද මම ඇහුවම ඇයි මට ඉස්සර වගේ ආදරේ නැත්තේ කියලා. ඇයි කිව්වේ විභාගේ ඉවර වුණාම පාඩම් කරන්නේ කවුද කියලා. හරි හරි. ඔයා රහට මොනවා හරි උයපු දවසට මම කියන්නේ අද නම් ආදරේ හිතුණා කියලා. හා නැද්ද? ඔව් ඉතින්. ඔයාට මාව වර්ණනා කරන්න හිතන්නේ කෑම හැදුවොත් විතරනේ. බඩිය හරිය. මේ මැදලා දැන් අවුරුදු 25ක් වෙනවානේ. මද එහෙමවත් නේ. අනේ මේ ඔයාට මාව නාකි වෙලා ඔයාගේ යාළුවන්ට නම් එහෙම නෑ තේරුණාද? ඒ මොකද? මම වර්ණනා කරනවා. ඇත්තද? ඔයා නම් තාම පොඩි කෙල්ල වගේ කිසිම වෙනසක් වෙලා නෑ. ලස්සනයි, හැඩයි එහෙම කියලා. ආවුදානේ එහෙම කියන්නේ. අර ලොන්ද පීතරයානේ. මේ ඔයා කොහොමද ඒක හරියටම කිව්වේ? ඌ විතරයි ඔහොම කියන එකෙක් ඉන්නේ. අනික ඌ එහෙම කියන එක සාධාරණයිනේ. ඇයි? ඌ ඇන්ටික් බඩු එකතු කරන කෙනෙක් නේ. මොකෝබම් මේ කවදාවත් නැතුව පොතක් කියවන්නේ? මේ මචං මේ ගෑනුන්ගේ 64 මායම් කියන පොත. ඉතින් පොත කියන්නේ මම මේකේ තියෙන හැම එකකටම අවුලා ගියන්කු. මේ උඹ හොඳටම බැලුවද 64මද කියලා? ඕ මොකද ඊ ඉස්සර තමයි මං 64ක් තිබ්බේ. දැන් 128ක් විතර තියෙනවලු බං. උඹ කිව්වම මටත් ඒක කික්කුනේ බං. ඕනේ මේ පොතේ තියෙන උවට වඩා ගොඩක් ඒවා තියෙනවනේ. මචං මේ මම මායම් ටික දන්නවා. ඒ වුණාට ඔය පොත කියවලා නෑ බං. මේ අනේ පොඩ්ඩක් කියවහන්කෝ බලන්න. ඔන්නේ නම් අහගනින්කෝ. ඈ? ඇස් කරකවීම. ඇස් පියවීම. ඇස් කොණින් බැලීම. ඇස් ලොකු කර බැලීම. ඇස් අඩක් වසා බැලීම. හරි. ඇස මුළුමනින් වසා බැලීම. වරින් වර බැලීම. ඉවත බලාගෙන සිටීම. නවත. යකෝ ඒ කියන්නේ කොහෙන් ගියත් ඇස් වලින් මාට්ටුනේ. මොකටද කියන්නේ බා මේක? මොකද්ද බං? ඔය 64 මායමේ තියෙන ඒවා ටිකක් මටත් තියෙනවා. ඈ? අවිලාවි නිදාගන්න එක, උඩ බලාගෙන ඉන්න එක, කරබාගෙන ඉන්න එක. මේ ඕකේ නැද්ද මචං? ඇවිදින ගමන් ෆෝන් එකේ බීම වගේ එක. මේ පරණ गरीबंग अलुप्त की गई थी मैं एक ने मैं मुकद्दो यूं भी आते थे फिल्म में का बदानवानी मचांग मम्मी थिंग हमें वेला आवे में बालाने रासे बीतिया कुतूहले दानवाना फिल्म्स ने अरे अरे एक दानो द मुकद्दो बम फिल्म में का मैं फिल्म में के नाम है हस्बैंड ओके लेने हस्बैंड डायरेक्टर बाय वाइफ को या वो जिंग होगा मुतुम बालान नोन फिल्म में का හැම හස්බන්ඩ් කෙනෙක්ම අධ්‍යක්ෂණය කරන්නේ වයිෆ් තමයි. බලන්න විශ්වාසක නැන්දක් මත තියලා ඈ උට ඕනේ යකෝ මේ මගේ වෙඩින් වීඩියෝ එක බං. ඉතින් ඒක හරිනේ. ඈ යකෝ දැන් එතකොට ඒකටත් මම අහුවෙලානේ. ඈ ඉසා ඈ මචං මොකෝ බං මේ කවදාවත් නැතු ඔබ පොතක් කියවන්නේ? මේ මචං මේ ගෑනුන්ගේ 64 මායන් කියන පොත. ඉතින් ඔබට කියන්න මම මේක मैं वो होंडे ते में बैलू आते हटा तेरे में ते किया ला ओ मुकदे ये हिस्सर ते हमारी बंग हटा तेरा तीब्बे डेंग डेंग ये कसी विषय टाइप की तरह थी ना लो बंग उनकी वो मैं माता ते तक किंकुने बंग ओ ने मैं बोते थी ने वो टमाटा गोटा के बतिया ना माने अच्छा मैं माना मायांती का दान ना माँ ये गुना तो ये पोता किया वाला नहीं बंग मैं अरे पोता किया वाहन को बालन ने और ने ना आगे इनको S කරකවීම S පියවීම S කුණින් බැලීම S ලොකු කර බැලීම S අඩක් වසා බැලීම හරි S මුළුමනින් වසා බැලීම වරින් වර බැලීම ඉවත බලාගෙන සිටීම නවත නවත යකෝ ඒ කියන්නේ කොහෙන් ගියත් S වලින් මාට්ටුනේ මොකටද කියන්නේ බා මේ මොකද්ද බං ඔය 74 මායමේ තියෙන ඒවා ටිකක් මටත් තියෙනවා අපි ඊළඟ නිදා ගන්න එක උඩ බලාගෙන ඉන්න එක ඕකේ නැද්ද මචං ඇවිදින ගමන් ෆෝන් එකේ බීම වගේ එක මේ බලන එකනේ බං අලුත් එකේ ගැටි මේ ඒක නෙමෙයි මොකද්ද උඹ යතේ තියෙන ෆිල්ම් එක ඔබ දන්නවනේ මචං මම ඉතින් හැම වෙලාවෙම බලන්නේ රාසය බීතිය කුතුහලය දනවන ෆිල්ම්ස් නේ හරි හරි ඒක දන්නවා දැන් මොකද්ද බං ෆිල්ම් එක මේ ෆිල්ම් එකේ නමද हस्बैंड ओके लेने हस्बैंड डायरेक्टर बाय वाइफ को या वो जिंग होगा मुतुम बालन नोन फिल्म में गद्द बंग हैम हस्बैंड के नेक में अध्यक्षने कराने वाइफ තමයි බලන්න විශ්වාසක නැන්දක් මත තියලා ඈ උට ඕනේ යකෝ මේ මගේ වෙඩින් වීඩියෝ එක බං ඉතින් ඒක හරිනේ එබා මා බලන්න බා මට තනියෙන් ගියාද උඹ ඵලයන්කෝ කිව්වාම ඔය බලන් ඉතින් අඩියක් ඉස්සරහට තිබ්බට උඹ තුනක් පස්සට යන්නේ කොහොමද ගියා තනියෙන් යන්නේ ඉතින් මම උඹ ඔබලා ගේට්ටු එල්ලලා යන්න හොඳ එහෙනම් මම යන්නේ හොඳට බලලා අපේ ගේට්ටුවෙම එල්ලහන් ඕනේ ඇයි මොකද ගෙවල් දෙකකින් ගන්න ඕනේ නෑනේ අපේ ගෙදරින් අද මට ෂුවර් එකටම කැම ලෑස්ති කරලානේ තියෙන්නේ හරිද ඒක තමයි බොල බොනකොට සීමාවකට බීපිය කියලා කිව්වේ අර තියෙන උඹලා ගේට්ටුව හරි දෙදෙනාද ගේට්ටුව මගේ අම්මී බලහන් මගෙන් පරිස්සම් වෙන්න කියලා බෝඩ් එකක් ගහලා තියනවාද කියලා පොඩකිට මොකක් හරි බෝඩ් එකක් ගහලා නම් තියෙනවා යකෝ මේ ගහලා තියෙන බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු කියලානේ එහෙනම් මචං ගේට්ටුව හරි ගානට ඒ ගේට්ටුව එල්ලහම් මචං හරි मनुष्यता लोगे इपदी मत हुलंगिया मगरी अयो हर किया करे वरदी मरुवगे आते वरदी ए माया अम्मा इडिया वेती नीद मंगे नी नी හරියට හරි තව ටිකකින් මාර දූතිකාව ඇවිල්ලා කන ඇතුළට රිංගයි මොකද්ද පුළේ මේ ලියුමක් තියලා තියෙන්නේ මගේ අන්තිම කැමැති පත්තරේද දන්නේ නැහැ බලන්න සුදු යකෝ උදේ කෑම මේසේ උඩ ඇත කාලා දොඩම් වීදුරුව බොන්න මම ඔයා ආසම කෑම හදන්න පඩුගේ ඉන්න මාකට් එකට ගියා යකෝ මම තාම නිදිද මේ හීනෙන්ද පුතේ අයි තාත්තා මේ පුතේ මොකද්ද බං ඊරෑ උනේ මට තාත්තා වැලේ වනපු සරම වගේ ගෙට එනකොටම ස්ටූල් එකේ හැප්පිලා අම්මා ආසම වීදුරු මල් වාස් එක කුඩු පට්ටක් ගලාලේ ඊට පස්සේ 23 පාරක් වමන කළා අම්මා බෙල්ල ගඳන් ගිහලා ඇඳට දැම්මේ ඊට පස්සේ පුතේ මේ මට ගැහුවේ නැද්ද පුතේ කසාද භාර්යාවයි පෙම්වතියයිනේ. ඔය දෙන්න අතර තියෙන වෙනස. දන්නේ බං. ඔබ දන්නවනම් ගියාංගෝ බලන්න. මචං භාර්යාව නිකන් රූපවාහිනිය වගේ. භාර්යාව රූපවාහිනිය වගේ. හැබැයි පෙම්වතිය මොබයිල් ෆෝන් එක වගේ. දැන් බලන්න. ගෙදර ඉඳන් ටීවී එක බැලුවට අපි ඒක එළියට ගෙනියන්නේ නෑනේ. ගෙනියන්නේ මොබයිල් ෆෝන් එක. මොකට තොරව කරා නැත්තම් සාක්කුවට දාගෙන කකුලේ ගෑවි ගෑවි. මේ ඒ උනාට උඹ භාර්යාවට සමාන කරපු ටීවී එක අපි ගෙදරින්නම් බලනවනේ බං. ඔව් බලනවා. ඒත් මචං මොබයිල් ෆෝන් එකකින් මචං අපි ගොඩක් එන්ටර්ටේන්මන්ට්ස් බලන්නේ. හරිද? ගේම්ස් ගහන්නේ. ඊගනේ වැඩියෙන් පාවිච්චි කරන්න ආසේකින්දනේ. මචං ඒ උනාට රූපවාහිනිය ගන්න වෙලාවේ වියදමක් කරාට පස්සේ නොමිලනේ. ඒ ජංගම දුරකථනේ එහෙම නෑනේ බං. හැම එකකටම අමතර සේවාවල් ලබා ගත්තත් ඒකටත් කියවන්න එපයි. ආනන්ද ඒක ඇත්ත. කියවන්නේ නැතුව හිටියොත් ඉතින් සේවය අත්විඳිනවා. ඒක හරි. ආයි ඩඩේ කුට්ටිවල තමයි සේවය ලබා ගන්න වෙන්නේ. ඒකත් හරි. ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා. කොහමද? නඩත්තුව පැත්තෙන් ගත්තම රූපවාහිනිය හොඳයි. හැබැයි මොබයිල් එක ගත්තම නඩත්තුව හරීම අමාරුයි. අනික මචං රූපවාහිනිය පරණයි තඩි සයිස්. මොබයිල් එක හුරු බෝටීනේ. රූපවාහිනියක දුරස්ත පාලකයා තිබ්බට මොබයිල් එකට එහෙම නෑනේ නේ බං. ඒ උනාට වැදගත්ම දේ මේකනේ බං. ඕකද? මොබයිල් එකත් එක්ක සංවාදයක් කරන්න පුළුවන් නේ. රූපවාහිනියත් එක්ක ඒක බෑනේ. කියන දේ අහන්න විතරයිනේ පුළුවන්. ආස වුණත් නැතත්. ඒ උනාට මචං රූපවාහිනියේ වෛරස් නෑ. මොබයිල් වල තියෙන තරමක් වෛරස් මචං. ඒකෙන්ද රූපවාහිනිය හොඳයිනේ. අන් කිව්වේ පෙම්වතියට වඩා වයිෆ් හොඳයිනේ. තල්ල 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 තලන් 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 තල්ල තලන්. අනේ අම්මේ. ඔයිතේ. ඔහේ ඔහොම නටනට ඉන්නවා. නෑ අනේ. ඔයා දන්නවද ඇයි මම මේ නටන්නේ කියලා? මම මේ දුකටයි කේන්ද්‍රයටයි නටන්නේ. මේ මිනිස්සු මේ මොනවා කියනවද? යකෝ මේ මගේ ජීවිතේට මම මේ දැක්කමයි දුකටයි කේන්ද්‍රයටයි නටන එකෙක් නෙමෙයි මේ එක්කනේ. මට ගමේ උන් පද හදලා මං ඒ පද වලට මේ නටන්නේ වැනිකේ. මිනිහා පද හදන්නේ නැද්ද කන මගේ වගේ බීලා නටන විගඩම් වලට තේරුම් ගන්නව. හරි. ඔන්න ඒ පදත් ඉවරයි මං නටලත් ඉවරයි. මේ ආයි මං හම්බ වෙනකම් බොන්නේ නැහැ හොඳේ. මොකද්ද? නෑ මේ ඒක නෙමෙයි. මේ මොකක්දනේ මං එනකොට ඔයා නිකන් හොරපූසි වගේ පිටිපස්සට කරගත්තේ පොතක් නේද? පොත? අනේ මතක් කරන්න එපා. අනේ අම්මපා මේ වගේ පොත් අච්චු ගහනුන්ගේ අච්චු කන්තෝරු ගිනි ගන්න ඕනේ. අයියයි මේනිකේ මොකද්ද කේස් එක කියන්නකෝ. දෙයක් නේ අම්මපා මේ පොත් නං. හරි මොකද්ද ඔය පොත? මම කඩේ පොතක් තියෙනවා දැක්කා. මොකද්ද? ඔන්න සැමියන් සිටින බිරින්දෑවරුන්ට උපදෙස් කියලා. ඉතින් ඔහේ බේබත් දෙක්කින්ද මමත් මේ පොත ගත්තා. අනේ මොනවද මැනිකේ පොතේ තියෙන්නේ? ඔනේ මගේ ඇඟේ මාළු නටනවා. පයිට් වර්ග 1000ක් ඉදරදීම හදාගන්න ආකාරය. මාළුනේ හාමිනේ ශ්‍රේෂ්ඨ කතුවරයෙක්නේ. ඕකේ එකක් බලලා හදන්නකෝ. අම්මේ තාත්තේ ඇයි පුතේ? මේ ඕමන් දන්න අද දෙන්නම් මට හෝම්වර්ක් කරන්න උදව් වෙන්න ඕනෝන්දේ. හරි ඉතින් මම දැන් උයනවනේ පුතේ. ඉස්සෙල්ලා ගිහින් අර කිසි වැඩක් නැතුව ටීවී එක කකා ඉන්න තාත්තගෙන් අහලා දෙරිදික මගෙන් අහන්න එන්නකෝ. යන්නකෝ මට මේ පොල් ටික දාගන්නත් තියෙනවා. යන්නකෝ. හරි මං එනන් තාත්තගෙන් අහන්න. තාත්තේ විකට් කීයෝ? බං. තාත්තේ විකට් කීයද අහන්නේ? ඒකත් හෝම්වර්ක් එකක්ද? නෑ මම මේ තාත්තගේ අවධානය ගන්න කිව්වේ. තාත්තේ මේ 456 වැඩි කිරීම 125 කීයෝ? කෑ ගහන්න නැතුව මෙන්න මේ කැල් එකෙන් ගණන් ටික ඔක්කොම හදාගන්නකෝ ඉඳගෙන. මට වදනොදි. thank you තාත්තෝ. මේ තාත්තේ ආදේශක කියන්නේ මොනවද? ආ දේශක කියන්නේ බං අපි දැන් හිතමු දැන් මේ බ්‍රයන් ලාරා ඉන්නවනේ ආ එයා ඉන්ජර්ඩ් වෙනවා ඒ කියන්නේ තුවාල වෙනවා ඔව් ඒ තුවාල වුණාම ඒ වෙනුවට චන්ද්‍රපෝල් ග්‍රවුන්ඩ් එකට එනවා අන්න ඒකයි ආදේශකේ කියන්නේ තේරුණාද තාත්තේ ආ අපේ ටීචර් කිව්වා හෝම්වර්ක් වලට ආයි ක්‍රිකට් ගෑවිලා හරි තිබ්බ පොඩ්ඩක් හරි අඬ කඩින්න ගන්නවා කියලා ඒක කිව්වද තාත්තා ගෑම එකම ක්‍රිකට් නේ ආවෝ මේ තාත්තේ මේ ආ හොල්සම් බෝල හදන්න පොල් ඕනෙම දැන් නෑ නෑ පොල් ඕනෙම නෑ පොල් කට්ටෙන් කට්ට සම්බෝල හදන්න පුළුවන් කියලා ලියාගන්නකෝ ආ පොල් කට්ටෙන් කට්ට සම්බෝලනේ හරි තාත්තා හරි ආ දැන් ඉතුරුට ගිහින් අම්මගෙන් අහගන්නකෝ අන්තිම ඕවර් 10 යන්න එපා බලයන්කෝ හරි හරි අප්පෝ ඒතන මේතන මොනවද යද්ද අම්මේ මොකද ලන්නේ අම්මේ මේ අම්මේ ගෙවිලිය කියන එකේ පුරුෂ ලිංග පදේ කියන්නකෝ අම්මෝ අනේ අම්මපා මේකවත් දන්නේ නැද්ද දන්නේ තියෙන්නේ නෑනේ ඕන මොඩේ දන්නේ කොහොමද දන්නේ නෑ මම දන්නේ ඉතින් දන්නවනේ අම්මගෙන් අහන්නේ නෑනේ අනේ උඹලගේ තාත්තත් මේක දන්නේ පුතේ හරි ඉතින් තාත්තා කියන්නේ නැති අම්ම කියන්නකෝ ගෙවිලිය කියන වචනේ පුරුෂ ලිංග පදේ තමයි පුතේ ගෙවලියා என்ன அத்துறட என்ன மே சாமி மே மே ஹே காய் மே என்ன 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 சாமி மே மெத்தன தசார கோனிங்கர பந்தனவே கு 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 குன் குன் பிமிமே ஓ ஓ ஓ ஓ என்னකෝ ඇතුළට ස්කයි ඩයිවිං ස්කයි ජම්ප් ඒ ඔක්කොම අපි කරනවා මේ මාත්‍යා ඒවෙන් ඉන්ටරෙස්ට් මොනවටද අනේ සර් මම මොකකටවත් කැමති නෑ අපේ නෝන තමයි කැමති ආ ඒ කියන්නේ දැන් නෝනද දැන් අහසේ ඉඳලා පනින්න හදන්නේ අනේ නෑ මේ මම පනිනව බලන්නයි නෝනා ආස ඔක්කොගේ මේ කටේ කෙලෙ හිටනකල් කිව්වා මම ආස නෑ මේ වැඩේට කියලා ඒ උනාද මේ බයයි කියලා කිව්වේ නැද්ද නෑ අන්න ඒකනම් කිව්වේ නෑ සර් පුරුෂ ධෛර්යයට හරි නෑනේ සර් වීද අන්න හරි අපි ඒ පුරුෂ ධෛර්යයත් රැකගෙන අපි ඔයාගේ වයිෆ්ට පේන දාමක හොඳ ජම්ප් එකක් ඈ අඩි 10000ක උඩකින් ඇතිනේ ඊළඟට වතුර එකක් දෙන්න සර් ඕ මේ මේ තින් බොන්නකෝ අඩි කීයද සර් කිව්වේ නෑ ඔව් 10000 ඇයි වැඩිද වැඩි කියන්නේ සෑහෙන වැඩි නේද සෑහෙන වැඩි අඩු කමුනේ අඩු කරන්න කියන්නේ මේ එහෙනම් මං කියන්නද දාන ජම්ප් එක ඉතින් ලස්සනට දාන්නත් එපා අපි 7000කින් දාමු අඩි 7000ක මේ වැඩි වැඩි අඩු කරමුනේ උඩ වැඩි අඩු කරමුකෝ එහෙනම් 7000 වැඩිද හරි 5000 අන්තිම අඩි 5000කින් පනිමු එච්චරයි ඉවරයි කතාව සමි චුට්ටක් අඩු කරන්න බෑ බෑ මනුස්සෝ ඊට අඩුවෙන් කොහමද ජම්ප් එක දාන්නේ ඊට අඩුවෙන් පැන්නොත් පැරිෂුට් එක දිගහැරෙන්නේ නෑ නේදනේ මොකද පැරිෂුට් ඕ මේ පැරිෂුට් එක දෙනවද ආ යකෝ දාදායි පනිමුකෝ අයියකෝ පිසා කොමේ බං හොඳයි මචං මං එනකොට මොනේ බං ඔබ කල්පනා කර හිටියේ නෑ මචං මේ අපේ වයිෆුත් මචං එක වෙලාවකට ඕන් නැති විහිළු තමයි කරන්නේ ඇයි මොකද්ද බං කරපු විහිළුව මචං මං ඊයේ half day එකක් දාලා ගෙදර ගියා අපේ වයිෆ් තුස්සී ඉතින් මම මේ පිටිපස්සෙන් ගිහිල්ලා එයාගේ ඇස් දෙක වහලා මගේ කතාවට පොඩ්ඩක් වෙනස් කරලා කිව්වා කවුද කියන්නේ කියලා ඉතින් මෙන්න બોලේ එයා කියන රිටික් නේද එහෙම කියලා බලන්න උඹ රිටික් නෙවෙයිනේ බං කවුද බං එතකොට රිටික් කියන්නේ අල්ලපු ගෙදර බෝඩ් වෙලා ඉන්න කොල්ලා නෑ ඔව් ඉතින් උඹ මොකේ කොල්ලේ එයා රිටික් නෙමෙයි නේද කියලා හුවම් මම කිව්වා නෑ කියලා එතකොට එයා කියනවා එහෙනම් මේ ලියුම් ගේන පියුම් අයියා නේද කියලා බලන්න මචං අපේ වයිෆ් මාර විහිළුනේ බං කරන්නේ ඒකනේ නේ බං ඒකනේ අපි ඉතින් විහිළු දන්නේ ඉඳ හොඳයි නේ ඔව් මේක නෙමෙයි මොකෝයිද මේ දැන්ඩියට ඇදලා යන්නේ අද අපේ පුතාගේ පන්තියේ මට විතර ගුරු දෙගුරු රැස්වීමක් දාලානේ බං එහෙනම් පුතා නම ගිය වැඩක් කළා උගේ ಗುಣ වයන්න උඹට එන්න කියන්නේ නැති ඇත්තම කියනවා නම් පුතාගෙන් උණු වැරද්ද පොඩි එකක් බං මං තමයි ලොකු වැරද්ද කොලේ මොනවා මොකද්ද බං ඔබ කරපු ලොකු වැරද්ද මේ මට කෝල් එකක් ආවා ඔව් ලස්සන වොයිස් එකකින් ආවා පොඩ්ඩක් වෙලා කතා කරන්න පුළුවන්ද කියලා ඔව් ඉතින් මං කිව්වා ඕන තරම් වෙලා පුළුවන් මේ කවුද කියලා ඔව් ඔයා මාව අඳුරනවද කියලා हुआ किंवा गेला एखादा आगर उगेना किंवा नाही वो यामागील आम्ही तातकीने केला मत इंदाडी दाला मांग्यावा मी ताणी आद गेला या नाही किंवा बंग इड बस मांग्यावा एकला द गेला या एकात नाही किंवा बंग पासी पासे मामा नाम हटाक विद रहा हुआ पासे या किंवा मी मांगो यागे पुतागे पांती बार टीचर गेला ओम बाला प्रिंसिपल लेक मीटी में कुछ डाला ये टीचर निकांग हरी माटे किंवा नंग वो या मागे पांती लमे गे तातकी नाही ने द गेला मांगे ना ओच्चर देवल किया नहीं ने बंग बाला हमको बर्थडे का गोड़ा कुनान दुई ने मगे पाले ने हमें नो आगे क्रेडिट कार्ड देगा एक्स मी हमें ही तो यार सरप्राइज करने नहीं होती ए एक हो मैं यंग एक कई विरावट बला करने को मामा गत्ता लसन है जुमा एक रुपया दादा कितरो ना ने मान दानो आई थिंक सो दनी ओ यार मटे गोड़ा कादर ही केला ओ कसर मी मांगे कहे दे नंगे नको ओ लसन है जगिया नको होती मटे ने मेरी जगह मचांग उबट किया न मगे में वील लग मुझे बस पट्टा वे किया कांड की इंगने का मंगो उबंग मैं मोकादे बांग उबा क्या हुए रैल्ला टा पाए ना वैल्ला टेन ना किया लाई और मैं बंगे मैं मेरे आम कटे पिस्सू आगे किया ना मैं उबा मीटर एको ताई कले बांग उबंग हाई स्पीड मीटर एक खाई कला न तो साधारण धोने बेरी मचांग अरे मैं ओ इसरे मादा हंगे राइट मचांग मैं मुखकारी हायर का लत्ता लगने मार के दुरेना बचेंगे सी यू बच्चा थैंक यू बाय बाय ला 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 हायर का लत्ता क्यों तो क्या लत्ता नहीं दिया तो दानी वो हाथ तो बीस अन्य रे तुलहावी निकली मावू पूरे लखाना तक आउट दानू आते बीस राइट यम बीस नो प्रॉब्लम मी India to come up there, another one with me, young honey. I was ever away. Nanny, Evangu Harim and dangerous. It and the time I gave school, you have been a mama Meruni. Monkey, he looked at him and too. Oh, me at the end that I miss you again. You got me, one with me, Yanni. And I sat in any one good to my mom Meruni. Are සබා සෞන්දර්ය විඳිමු මං හරියසයි විඳින්න මමත් ආසයි විඳින්න හැබැයි මේ ගස් යට ඉඳලා කඩියෙක් විද්දොත් මට හරි අමාරුයි විඳවන්න ඔයා දන්නවද මොකද අපි පරිසරයට අනුගත වෙලා ඕන ජීවත් වෙන්න ප්‍රතිලාභ ගොඩාක් හම්බ වෙනවා ඔයා දන්නවද ඇත්තේ මේ පොඩ්ඩක් උඩ බලලා කියන්න මේ ගහෙන් අපේ ඔළුවට පත බෑවෙන ප්‍රතිලාභ ගෙඩි මොකුත් තියනවද කියලා මේ අපි පරිසරයට ආදරය කරනකොට පරිසරයත් පෙරලා අපිට ආදරය දක්වනවා පරිසරය නම් මන් දන්නේ නෑ සුදු පෙරලා අපිට ආදරයෙන් බඩු ටික දෙන්නේ නම් පිල්ලිඳ ගාව ඔක්කුවා ඔයා මේ මොනවා කියනවද මන්දා හරි මට කියන්න පරිසරයට අනුගත වෙච්ච සත්තුන්ටද හොඳට ස්පෙන්නේ පරිසරයෙන් ඈත්ච්ච මිනිසුන්ටද හොඳට ස්පෙන්නේ හා කියන්න බලන්න අනේ මන් දන්නේ අනේ සත්තුන්ට තමයි ළමියෝ හොඳට ස්පෙන්නේ එමේ බලන්න ඔයා දෙකලා තිනොද කවදා හරි සතෙක් ඇස් කන්නඩි දානවා මන් දෙකලා තිනවා මන් දෙකලා තිනවා අපේ ඔෆිස් එකේ බොසා ඌ කන්නඩි දානවනේ ඌට හැමෝම කියන්නේ සතා කියලා ඔය සුදු මී අර කකුල් 200ක් විතර දෙන කළු පාටේ කපට अंडू देखा आणि दांडे आणि अयो एके अरे बोलणारी तिन्नी उगे उना महिन्याचे कासांनी मग उगे नमतांनी नी बाबा काऊ दाणे होया होय की आम्ही माटे माते काय ओन तेंग होया की खोलेरी की इंदरे बिल्ल तिन्नी दांडे अरे आम्ही दाले बुया काय करांग हे हॅलो मचान कुकुर वरी 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 मचान मम्मी सलून ने वाला पोडक एलिये ठेण न गेले करने कोंडे दे राहुल जे मागे राहुल पोडा खबागंटोरे हदिस गमनाक्यांड बांग हदुए मात में केल्ला पोडा खंबेने आने गेरे हदुए केल्ला किवे बार टीचे केने केके आलवे ने न ट्राई का दोने यादन अबो ई गारी की ने मचा ए मचा मके ओने मट बात करने उ बांबाने कदे लावला तेसे मलिवा लियोम बरगानक नन दुन्ना बेटा कुने नी ए एक रिप्लाई एकक पद ना ने मचन मम यात यावने हम लियोम कम වැරදි හදලා එයා ආපහු මට මේ වන්න ගත්තනේ. එයා සිංහල උගන්වන ටීචර් කෙනෙක් නේ ඕකනේ මෙතන කේස් එක. ඕ නේ උඹට නරලාල බේද එහෙම බෑනේ බං. ඔව්. එතකොට දැන් යාළු වෙලා ඉන්නේ. එයා ඇකවුන්ටන්ට් කෙනෙක්. ආ වට්ට ගණන් ඕ. මම එන try එකක් දාලා දාගත්තේ. එමේ අද තමයි මචං මම පළවෙනි පාරට යාව හම්බ වෙන්න යන්නේ. ඔන්න මචං කියනකොට මෙයා මට කතා කරනවා. අනිමේ ස්පීකර් දාංක මටත් ආසයි අහන්න කතාන්නේ. අවදේ ඩංකෝ හෙලෝ හෙලෝ මෙනික මොකද අනේ කරන්නේ ඔයා එන්නේ නැද්ද මට පේ භාගයක් දෙන්න මම මේ රැවුල කපන ගමන් ඉන්නේ ඔව් මොකක් මම උදේ ගන්නකොටත් ඔය රැවුල කපනවනේ දවසකට කී පාරක් රැවුල කපනවද 20-30 පාරක් විතර කපනවා ඉතින් ඒ 20-30 පාරක් රැවුල කපන්න ඔය පිස්සෙද්ද නෑ නෑ මම බාබර් කෙනෙක් ඈ උටා කට්කලා නීදියා बोला कुप्पजीरी मैं पारा फैमिली ले देखा पोते लिया के ना तीन आने दे मैं अम्मा पा हिताला कोरने वाले दिन आने में यो वाओन मम्मी निर्दोषाई एवं कुप्पजीरी आराची मात्यो बगो मैं निर्दोषाई की अन्ने बा इतावे के बरबा के दाक्कांग हिला कड़े पिले हिला बु खाई पुआ पुके काकुला उड़िंग रोदे के नहीं तीन ना बको हमें हेमिंग किया गया ने बको है देवे लावे किए मैं ताऊ में बस ओटे कट गए आपे पाउल के अम्मे ने अकेले करांगे न तकियाला हां आराची बात है इतना भाई ओए हुनी में केंट मामा पवनट बंधुए के इता हदीसें आई कियाला मटे पावे लागी और अम्मा भाई एक एतने ना एक ने पाना तीने मिनी एक नंदा मावे एक कांगे ने चरे वेगे या नैने ने दवा आराची बात है तेरुना अरे පළවෙනි පැමිණිල්ල උඹට වාසියට හිටියට දෙවෙනි පැමිණිල්ල නම් බරපතල එකක් ගොයිය හොඳේ නන්දම්මාගේ කම්මුලට පිහියෙන් යන තුවාල කිරීම මේ ඕකේ කටට ඇනලා කියලා නෙවෙයි දෝන් තියන්නේ කම්මුලට ඇන්න කියලා තියන්නේ නිදහසට කරුණ එහෙම තියනවා නම් ඉදිරිපත් කරහම් බලන්න මෙහෙමයි ආරච්චි මහත්තයා පිහිය යකඩ නේවන් ආ යකඩ හදන්නේ යපස් වලින්නේ ආ යපස් ගන්න ඉතින් පොළොව වෙන්නේ ආ පොළොව इतन परिसरे इतन स्वाभाविक आई ने हां तेरुना द मंदाओ पाऊ आओ आओ परिसरे स्वाभाविक आई इतन एक තමයි ඉතින් මේක ස්වභාවික සිද්ධියක් ඕන් බයකෝ මෙන්න මේ විත්ති කරු නිදොස් කොට නිදහස් කරනෝ සුදු යකෝ අද දිනේවත් ළඟ නැතෝ සුදු කියන්නේ නම් හොඳකට නෙවෙයි ඒ සුදු අද නම වෙනි දනේ අඩියම ඔයාගේ අතටම දුන්නානේ. ඔයා ළඟ සල්ලි තියෙනවා නම් කඩේකින් බැරි නම් 5 star hotel එකෙන් හරි කමෝන්. අනේ මෙන්න මේ රුපියල් 20 අරන්ගෙන් කඩේ පිටර දෙකක් ගේනවා. තාම්බාගේක් තියෙනවා කාලා කන්න. රැඳ ගොඩක් කන්න හොදක් නැති එකේ ඒ ඇති. ආකෝ මෙන්න පිටර දෙක. මී ඈ එයනේ මේ පිටර කඩෙන් ගන්නකොට පිටුරු ටිකක් දාලා දෙන්නේ. ආමේ මුදලාලි කිව්වා දුක් මහන්සි වෙලා හම්බ කරන මට පිටර දෙක කාලා පිටුරු ටික වයිෆ්ට කන්න දෙන්න කියලා. අම්මා ඔළුවේ දෙකක්මයි. ඉස් බඩ තැඹිලි ගෙඩියක් ගහන්න තිබ්බනම් පට්ට. අයිනම් පාටි වලට යන්නෙත් නෑ. अम्मा ताम करकिनोया को औल पेननत कुस्सी उदे काम हदनवा वेंटति मे पाऊ अपराध कियांत बे मम මොන වැරද්ද කළත් වචනයක් කියන්නේ නෑනේ මේ ඉන්නේ ලස්සන්ට ඇඳලා අන්න ඒව තමයි තමන්ගේ පෙම්බර ස්වාමියා උදේ නැගිටිනකොට තමන්ගේ ස්වාමි දුව පිරියාවට ලස්සන්ට පේන්න ඉන්න ඕනේ මම යනවා මේ දැන් ඔයා කඩේ ගිහලා මුකුත් කියන්න ඕනේ නෑ සුදු. කියන දෙයක් අමුවනේ. කියන දෙයක් අමු. කඩේ නෙමෙයි මම යන්නේ අපේ මහා ගෙදර. මම යනවා අපේ මහා ගෙදර. මේ ආයි මාව හොයාගෙන අපේ මහා ගෙදර හැම වෙනම නෙමෙයි හොඳේ. අපේ තාත්තා ගායි ඔයගේ කොන්ද කැඩෙන්නේ. ඇයිනේ? ඈ උටාරිදි බෑග් එකකුත් තරම් ඔයා යන්නේ හදන්නේ. අනේ යන්න එපා. මේ පාර නම් යනවමයි. මල කරුමේ. හැමදාම කනමැදිය වෙලා මට හොඳට සිහිය තිබ්බා. හරි ඔයා අඬනකොට මං ඔළුව අත ගෑවේ නැද්ද? ආ දැක්කනේ මට ඔක්කොම මතකයි. අයියෝ මාත් බලාගෙන හිටියේ. ඔය ටැප් එක බදාගෙන අඬන්න එපා සුදු ඔක්කොම හරියයි කියලා ටැප් එකට කියනවා. මං ඔක්කොම බලන් හිටියේ. උටා ඒ ඔයා නෙවෙයිද? ඔයාගේ කඳුළු නෙවෙයිද? නෑ ඒ ටැප් එකේ වතුර මිනිහෝ. ඈ මේ නංගි ඒ ඔයාට මහුන් ගෙතුම් පුළුවන් නෑ? මහුන් ගෙතුම් බෑ මහුන් ලිහුම් පුළුවන්. ඒකේ ඔය ඕනෙම මහපු එක को पाक एकते हितिया कियाने අතප්පයන් නොකඩි පුදුමයිනේ ඒක නෙමෙයි පස්වෙනි සංවත්සරේ ඉඳන් අපි මොනවද අනේ කරන්නේ මොනවා කරන්නද විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වමු අයිති ආක තමයි කියන්නේ ඔයාලට පොඩ්ඩක්වත් ආදරේ නෑ කියලා නෑ නෑ මං ඔයාට ආදරේ වෙන්නේ අනේ බොරුකී ඉන්නවා අන්නේ අර බලන්න ආදරේ කියන්නේ අන්න අර වගේ අර බලන්න කාකා අර බ්‍රොංගසිරි කොහේ හරි යනකොට එයාගේ වයිෆ් ට කිස් එකක් දීලා යන්නේ අර බලන්න ඉතින් කියන්නේ ඇයි අනේ ඔයාටත් එහෙම කරන්න බැරි ආන්ටකෝ මට කරන්න පුළුවන් ඉතින් කරන්න නැත්තේ මමත් කොහේ හරි යනකොට කිස් කරන්නම් ඒ බ්‍රොංගසිරියගේ පවුලේකට කැමති වෙයිද කියලා අංකෝ අනේ ගැව්වා අයියා මං එලවන්න අයියා ඉතින් උඹට පුළුවන් හැම තැනම පොලිසියෙන් බං ඔය වැනිනවත් එක්ක ඔච්චර වැනුණත් වයින් යද්දි අද උනාට ස්ටියරින් එක අල්ලපු ගමන් පාර කෙලින් වෙනවා බං අනේ හොරි යන්න හරි හරියට හරිනේ පොලිසිය නැවැත්තුවා නේද ඔබකට පියන් ඉඳන් ඕනේ අයිබෝන් රාලි विशेष विनीत रियदुरु ඇගයීම් වැඩසටහනින් අපි ඔබ දවසේ හොඳම රියදුරා ලෙස තෝරලා තියෙනවා ඔබට මුදල් ත්‍යාගයක් පවා හිමි වෙනවා යකෝ දැන් කවුද බම් බීලා ඉන්නේ මේ ලැබුණු මුදලින් ඔබතුමා මොකක් කරන්නද හිතාගෙන ඉන්නේ ඇත්තටම ලර්නස් එකකට ගිහිල්ලා ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නවා ඒක තමයි මොකක් ඈ लाइसेंस නැතුව දෙලෙව්වේ ගන්නේ පාසේ එක දෙම්මම පොඩ්ඩක් විකාර කියවෙනවා ඒකනේ ඈ දැන් ඔය බීලාද ඉන්නේ කමන්නේ සර් මෙල්ල යතුර මං දැනගත්තා සර් උස්සපු වාහනයකින් වැඩි දුරක් යන්න බැරි වෙයි කියලා ඔව් මොකක් මේක මේ උස්සපු වාහනයක්ද ඔව් බැංකුව කඩලා එළියට ඇවිල්ලා බලනකොට අපේ වාහනේ ස්ටාර්ට් නෑ අයියනේ කියන්නේ අනේ අම්මේ මේ ඔබ විනීත රියදුර मैं उम्बे अनित्यालु भाई अन्ना रे जीप पे गई हिमाड़ी बैला अरे ने मां क्यों आ मत बना कोटे हेलो मचान कुकुल हाँ मां वो देख कर मुको मचान मुका करी पास करने दे नहीं बांग है उम्बे वेडिंग ने के पास से आदरे मांग उम्बो बालन ना आवे आओ नेग अरे अरे मचान वाड़िया ने तनक में उन्नो किनी रूडी वाड़िया मचान अरे मचान इतिंग मम्मी कल्पना कले मुकद्दे उम्बटे वेच्चे वाड़क ने ऐ म्यूजिक करा करा इते पुम्बटे वेल्डी मेड करा नूना ने उन्नो करा ने तो मचान तेरे तो ठाम बवेच्चे वेल्डी शॉप पे गनी मैं तो अब तो दिन कलावक किया रही ताकने करा गनी आना ඒකත් හොඳයි මේ කොමේ බං ඉතින් පව් ජීවිතේ උඹලා වෙඩිම නම් පත්තේටම තිබ්බනේ මචං උඹ දන්නවද වෙඩින් සහ රෑල්ඩින් අතර තියෙන වෙනස දන්නේ නැනේ බං කියන්කො බලන්න රෑල්ඩින් වලදී මුලින් ගිනි පුපුර පිට වෙලා පස්සේ තද බැඳීමක් ඇති වෙනවා වෙඩින් වලදී වෙන්නේ මුලින් තද බැඳීමක් ඇති වෙලා පස්සේ ගිනි පුපුර වීසි වෙනවා අනිත් හරි 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 මට හිතා ගන්න පුළුවන් හිතා ගන්න පුළුවන් ඒකනේ උඹේ මූණ ඉස්සර තිබ්බ හැඩේ නෙවෙයි බං දැන් තියෙන්නේ පොඩක් හද වෙලා තමයි ඕකයි ඉතින් උඹට කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑනේ මචං මට කියන්න අපි ගෑනේ පට්ට සරයි මචං ඔව් නෑ පයිමයි ගහන්නේ ඔව් මූණ දැක්කම සරයි කියලා පේනවා බං මේ ඒක නෙවෙයි මේ ළඟදී උඹේ පවුලව නායක කෑවේ ඔව් ඔය කෑවේ නගුලා පවුලට අමාරු වුණේ නැතේ බං නගුලක් අහනවා ඇත්තටම යාව නයා කාලා නෑ බං එහෙනම් නයාගේ විස ඉවර වෙලා නයා ඒක රීචාර්ජ් කරගන්න අපේ පවුල හම්බ වෙන්න ඇවිල්ලා මලක් කරුනේ ඈ අපේ ගෑණිගේ තියෙන තනි කර නයි විස ඈ ඊජමේ කුකුල් පණිය මට එව්ව මෙව්වා කියනවා ආයිත්තම කිව්වොත් මං තමලාරිනවා දතක් යන්න හොදේ ඒව ආදී ඈ මේ පිසාචෝ මොකද උඹ මට දතක් යන්න ගැව්වොත් මම ගානවා දත් 32ම බඩට යන්න. ළමයි මොකද මේ රණ්ඩු වෙන්නේ? ඉවසීම කියන වචනේ තේරුමවත් දන්නේ නැද්ද ඔය ළමයි? ආ වචනේ දන්නවා ටීචර්. ඒ උනාට තේරුම තමයි දන්නේ නැත්තේ. ටීචර් මෝ දන්නේ නැති උනාට මන් දන්නා ටීචර්. අර එක මොකද්ද ටීචර් ඔය රට හැම කතාවකම ඔය එකමත් එක රටක කිව්වට කොයි වෙලාවකවත් රට මොකද්ද කියලා කියන්නේ නැහනේ. හරි හරි. ඔන්න එකමත් එක කාලෙක මේ ටීචර් දැන් එකමත් එක කාලෙක කියන්නේ කොයි කාලෙද කියලා ඇහුවොත් එම අණ්ඩක් කැඩෙන්න පයින් ගහනවා හොදි. ටීචර් උඩර ඉවසීමේ ගුණේ. ආ ඒක තමයි නේද? වාඩි වෙන්නකෝ. Dengar ti macam api nawat temu bang. Apa? Eh bang, orang itu apa dah kamu bang? Baik ke ni ani? Mimi, umbah ada ni tawat dekat dah lah. Baik ke ni kan flight dekat kerang guan kata ni deh. Ati bang, ati dah yang bang. Hari amme umbeno malam ada bang yang. Me start kalau gani? Uta. යකෝ මට හෙල්මට් එකක් නෑනේ බං. හෙල්මට් එකක් දාන්න උඹට ඔළුවක් තියෙන්න බෑ. මෙන්න මේ නගහන්. හරි හරි එහෙනම් ඔළුව තියෙන එක දඩකොලේ ගෙවහන්කෝ. දැන් නැගින්න. හරි. අයන් මේ යන්න කලින් සීට් බෙල්ට් එක දාගනි. මම දෙකක් දාගත්ත ගමන් නිකන් කටුකුරුන්ද රේස් එක වගේ වංගුවක් ගන්නකොට උඹ කාණුවේ හිටියේ තේරුණාද? දාගනි සීට් බෙල්ට් එක. පොඩ්ඩක් ඉතින් සීට් බෙල්ට් එක සීට්බෙල්ට් කොහෙද යකෝ බයික් එකේ? බයික් වල සීට්බෙල්ට් නැද්ද බං? නෑනේ. වඩමැද්දෙන් අත දාලා තද කරලා අල්ලගනින් බං. ඇයි යකෝ? හරි පොඩ්ඩක් ඉතින් උඹට කුචි නෑනේ. නෑ අල්ලගනින්. පොඩ්ඩක් ඉතින්. ඒ කිචේ නෑකෝ. ඔය හරි අයංකෝ. නොදැකින් උඹේ මුස්පේන්තු කට. ඇයි? ට්‍රැෆික් රාලහම කෙනෙක් ඉන්නෝනේ දර වංගුවේ. අපෝ උඹ බස්සන්නත් බෑ මල්ල හොණ්ඩරියයි බං. මේ අරවන්න එපා. වෙඩි තිබ්බො මට බං වදින්නේ. මං කියන්නේ උඹ මොකුත් කතා නොකර ඉඳගෙනම හිටහන්. මං බලාගන්නම්. හරිද? හරි. ඔයද මේ හදිස්සිය? ඇස්සමි කැම්පස් එකේ ලෙක්චර් එකක් ඉවර වෙලා ගෙදර යනවා සර් ඒකයි. මෙච්චර අයියෙන්? වයින්න කලින් යන්නයි බැලුවේ ඒකයි සර්. දීලා නේද ඉන්නේ? ඇස්සමි මේමයි සර්. අපේ ප්‍රොෆෙසර් සර් මේ ඇල්කොහොල් සුළඟේදී ප්‍රතික්‍රියා කරන ආකාරය ගැන ප්‍රායෝගික අත්දැකීමක් ලියාගෙන ඉන්න කියලා කිව්වා. ඒකයි මේ කරන්නේ. ඒ වුණාට ළමයා රටක නීතියක් කියලා දෙයක් තියෙනව නේද? ඇල්කොහොල් පැත්තකින් තියමුකෝ. අඩු ගානේ බයික් එකේ යනකොට හෙල්මට් දාන්න එපයි නේද? මේ දාගෙන ඉන්නේ. එතකොට කොහොම පිටිපස්සේ ඉන්නේ මිනිහට හෙල්මට්? යකෝ උඹත් නැද්දද? තාත්තේ. වට සීන් එක තාත්තේ. මගේ හෙළ බොක්කක් සීන් කොන් එකක් පයර් බලන්න. යා මැක්ස්ලා ඉන්නේ. ඕ අන්න ක්‍රොස් වෙන්න කලින් සෙන්ටර් මෝල් කරන්න ඕනේ තාත්තා. පොඩක් හිටහා. තාත්තේ. ඔක්කොටම කලින් උඹ මට ඔය කතා කරන භාෂාව මොකද්ද කියලා හිටහන්. තාත්තා කියන එකයි කරගන්න ඕන කියලා එක විතරයි මට තේරුනේ බං. අයියෝ තාත්තා what's the problem තාත්තා? ලැමිනේට් ඉන්නෝ. අයියෝ. තාත්තා මම කිව්වේ මගේ යාළුවෙක්ට කරදරයක් වෙලා කියලා. ඒකයි කිව්වේ. අන්න එහෙම තේරෙන භාෂාවෙන් කතා කරහන් පුතේ. හරි ඉතින් ගියාන්කෝ. තාත්තා පොඩි සම්තින් එකක් පට්ටල් කරගත්තත් පුවාව පදිරි වෙන්නේ නැතුව සෙන්ටර් මෝල් කරගන්න පුළුවන් තාත්තා. ඔය ඉතින් ඔන්න කිව්වා ආයි පටන් ගත්තා. යකෝ සිංහලෙන් කියහන්කො බං. අයියෝ සෙට් තාත්තා ඔයාගෙන සල්ලි කීයක් හරි දෙන්න පුළුවන් නම් බේරගන්න පුළුවන් කියලා කිව්වේ. සල්ලි දෙන්නම්. ඉස්සෙල්ලා උඹේ ඔය භාෂාව වෙනස් කරගනි. ඊට පස්සේ ඔය අඳින ඇඳුම වෙනස් කරගනි. බලහන් උඹේ කලිසම මේ දැන් බිමට පාත් වෙයි කියලා මම මේ බයේ ඉන්නේ. මොකක්ද බං ඔය ඇඳුම? අයියෝ තාත්තා what's the meaning of තාත්තා? තාත්තා මේ රෙගේ රාග රස්තෆාරියන් ස්ටයිලේ. හරි මේ මම උඹට කලිසමක් මහන්න දුන්න මතකද? වරෙන් යන්නේ ඒක අරගෙන එන්න. පිළිවෙලකට ඇඳහම උඹලා ලස්සනයි බං. වරෙන් ගියන් ඊට පස්සේ වැඩි හල්ලි පොඩ දෙන්න. යෝ මාන්නේ තු ප්‍රා. යකසිම ගමුකෝ. පුතේ. තාත්තා. ගින් ඇඳලා බලන්න හොඳයිද කියලා. තාත්තේ රස්ත කලස්නේ රෙඩ් ග්‍රීන් යෙලෝ. හරි ගිහින් ඇඳලා බලහන්කො මලවද තාත්තා. තද තාත්තා මේ එහෙමද මේ තෙල මල්ලි? ඇයි තාත්තා මේ කලිසම පොඩ්ඩක් හදලා දෙන්න වෙයි? නේ තාත්තා තාත්තා ගන්න තියෙනවා. එහෙනම් බද තද කියලා කිව්වේ? තද කියන්නේ එන තියෙන එක නේ තාත්තා. හරියට හරි ඒකයි. හදලා අහගන්නවලා රාජකාරිකන්නකොට මීට වඩා නීති රෙගුලාසි ගැන විමසිලිමත් වෙන්න ඕනේ. තේරුණාද? තේරුණා සර්, තේරුණා. ඒ සර් මේ දඩකොළ ලියනකොට ගැලපෙන නීතිය බලලා ආයි දෙවනුව මූණ දිහා බලලා නේද සල්ලි ගන්න නෙවෙයි මේ දඩකොළ ලියන්න ඕන. දඩකොළ ලියලා දෙනකොට මූණ බලන්න කියන්නේ ඔය සමහර දඩකොළ එක්ක ට්‍රාන්ස්ෆර් එහෙම ලියවිලා තියෙනවනේ ඒකයි. තේරුණාද? ඒ සර් අර ස්කූටි අල්ලන එක නම් ඒ තරම් තේරුමක් නෑ සර්. දඩකොළ දෙන්නම බෑනේ. වැලහින්නිය වගේ අඬනකොට හදවත උණු වෙනවා සර්. මේ ඇඟීම් වලට වහල් වෙලා අවංක රාජකාරියක් කරන්න බෑ. තේරුණාද? ඔව් සර්. ආ යනවලා දඩකොළ ටිකක් ලියාගෙන යනවා. යනවා. මේ යනවා සර්. ගලවුඩ හොස්පිටල් ස්ටේෂන් නම දාන්න. ගලවුඩ හොස්පිටල් ස්ටේෂන් නම දාන්න. ගලවුඩ හොස්පිටල් ස්ටේෂන් නම දානවා. සර් මර්ඩර් එකක් අපි මොකද කරන්නේ සර්? මොකද වෙලා තියෙන්නේ? සකකරුවෝ ඉන්නවද සර්? සර් වෙලා තියෙන්නේ මේ බිරිඳ පොළව මොබ් කර ඉන්නකොට හස්බන්ඩ් ගෙට ඇවිල්ලා තෙත පොළව පෑගුවා කියලා තමයි වෙඩි තියලා තියෙන්නේ ඕ. යකෝ මාර බිරිඳක් නේ බා. ඒකනේ සර් පොළව වේලෙන්න කලින් ගෙට ආවා කියලා වෙඩි තියන්නේ නේද සර්? ඒතෙන් මොනවදයි සොතන තව බලන් ඉන්නේ. වහාම සකකාරිය අත්අඩංගුවට ගන්නවලකෝ. එහෙනම් කියයි සර් අත්අඩංගුවට ගන්න ගියතුට යන්නේ කොහමයි ඕ? ඒ මොකද? තාම පොළව වේලිලා නෑ ඕ. මේ වගේ වයිති හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.